विंध्य शिरोदिनि वासिनि विष्णु विलासिनि जिष्णुनु ते भगवति हे शिति कंठ कुटुंबिनि भूरि कुटुंबिनि भूरि कृते जय जय हे महिषासुर मर्दिनि रम्य कपर्दिनि शैलसुते මට ඇත්තටම හිතෙනවා මං හරිම වාසනාවන්තයි කියලා මං නර්තන ශිල්පිනියක් හැටියට අපේ අනාගතය ගැන හිතනකොට මොකද මේ වගේ දක්ෂ මට හිතෙනවා දෙන පිනට පහවුණු ළමයි දෙන්නෙක් ඇත්තටම මට ඒ දැනෙන එක කියාගන්න බෑ මොකද පුතාලා තමයි අපේ රටේ නම ගෙනියන්න ඉන්නේ ඉස්සරහට
ඉතින් බය නැතුව අපි මහන්සියලා මේ ගෙනාපු දේ ඉදිරියට යනවා කියන එක ගැන මට ලොකු සතුටක් දැනෙනවා. බොහොම ගරු කරනවා මේ ප්‍රකාශයට. අපේ අනාගතය තමයි මේ ඉන්නේ. ඉතින් ඒකට හොඳ තක්සේරුවක් අපිට ලබා දීලා තිනා මොවුන් දෙදෙනාම. මුළු ඇක්ට් එක පුරාවටම එක ස්ටෙප් එකක් හැටියට නම් කරලා කියන්න බැරි තරම් හැම දෙයකටම මීනින් එකක් තිබුණා. ඇක්ට් එක ඉවර වෙනකන් අපේ ඇස් කොහෙටවත් ගන්න බැරි වෙන විදිහට දෙන්නම රඳවගෙන තිබුණා. මම හිතන්නේ මේ දැන් ඔය දෙන්න වදපු දෙමෝපියෝ විතරක් නෙමෙයි අපිත් ආඩම්බර වෙනවා ලංකාවට ඔය දෙන්න ඉන්න එක ගැන. Thank you sir. Good luck. නර්තනේ ගැන නම් ඉතින් අනේ මන්ද මතකත් නැහැ. මොනවද නැටුවේ කියලා. එච්චරට වසඟ වෙලා වගේ බලාගෙන හිටියා. ඕගොල්ලන්ගේ ජවය, ඒ තිබුණු ශක්තිය, ඒක ඇත්තටම මිස් කිව්වා වගේ ඔය දෙන්න නම් පිනට පහළුණු දෙන්නෙක් තමයි. ඒ තිබුණු ලයින්ස් පර්ෆෙක්. මම කිසිම මම බය නැතුව කියනවා මම කිසිම මේ නාලිකාවක කිසිම වැඩසටහනක මේ වගේ ඇක්ට් එකක් නම් දැකලා නැහැ. අපි බය නැතුව යවමු නේද ඉතින් දැන්. කෙලින්ම යවනවා ඊයේ වගේම. අපි කැමති දෙමව්පියන්ගේ අදහස් පොඩ්ඩක් අහන්න. මේ වගේ පිනට පහළ වෙච්ච හතර දිනක් මෙතන ඉන්නේ. ආ දෙන්නෙක් ඉන්නේ. මං අම්මලා දෙන්න එකම කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම නේ හතුමනේ. කොහ ජින්නගේ අම්මා? හෙලෝ. ජනිතුගේ අම්මා? ආ කතා කරමු. ඇත්තටම ගොඩාක්ම සතුටුයි මේ වගේ නර්තනයක් පුහුණු කරපු ලලිත් සර්ටත්, ලහිරු සර්ටත්, ඒ වගේම ජනිත පුතාටත්, තිනේෂිකා දුවටත් ඉදිරියට යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මුලින්ම ගුරුවරු දෙන්නට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ පුතාටත් දුවටත් ඉස්සරහටම යන්න සුබ පතනවා. ගොඩාක් ගොඩාක් සතුටුයි. ඕ මගෙත් ඉන්නවා ජයග්‍රාහි. කොරේගාපසල වෙන්න. ඔය දෙන්නට ඇත්තටම මොකද හිතෙන්නේ මේ වෙලාවේ? ඔය දෙන්න ඉන්නේ සෑහෙන ලොකු සතුටක කියලා මට තේරෙනවා. මේ සතුට ප්‍රකාශ කරගන්න බැරුව ඉන්න මේ දෙන්න. හිට යනවා, මෙහෙට යනවා, මෙහෙට යනවා, හිට යනවා. මේකලංගේ තියෙන කැපවීම, මේ හැමෝගෙම දෙන කැපවීම තමයි අපිට මේ පේන්නේ. ඔයගලන්ට මේ පේන්නේ ආසය දැනගන්න මේ වගේ දෙයක් කරන්න හිතුනේ ඇයි? කවුද මේක හිතුවේ? කොහොමද හිතුනේ? ඊයේ නර්තනයේ අපි දෙන්න කතා වෙලා නිර්මාණය කරාට පස්සේ අපි දෙන්නට හිතුණා ප්‍රබලම සමාජිකය දෙන්න මේ වේදිකාව බ්ලාස්ට් කරන්න ඕන කියලා. ඉතින් අපි දෙන්නම කතා කරලා තමයි මේ නිර්මාණය කරන්න මේ පටන් ගත්තේ. මේ අපිට ඕන වුණා දෙන්නගෙම තියෙන දක්ෂතාවයන් එකතු කරලා මේ වේදිකාව පුරවන්න. අපි හිතනවා ඒක කරා කියලා. දෙන්න මෙතරම් කියන බෝම්බ දෙකක් තමයි. ඒ දෙන්නගේ තියෙන ජවය අපිට හිතා ගන්නත් බෑ. ඇත්තම කියන්නේ අපි දෙන්න මුලින්ම කියනවා වගේ අපි දෙන්න මුලින්ම ගොඩාක් මේ දෙන්න හම්බුනහම බය වෙලා ඉඳි දවස් දෙකක් විතර මේ දෙන්න මොකක් කරන්නද කියලා. බට් මේ දෙන්න හැබැයි ප්‍රැක්ටිස් කරනකොට අපිට තේරෙනවා මේ දෙන්නට කරන්න පුළුවන් දේවල්. එන ගොඩාක් මේ දෙන්නගේ තවත් ලොකු දක්ෂතාවන් ගොඩක් තව මේ බවල දෙන්නගේ තියෙනවා. මොකද මම හිතන්නේ ශ්‍රී ලංකාවේ හැටියට ලංකාවේ අපිට තමයි ඕනම දෙයක් අල්ලගන්න පුළුවන් හැකියාව තියෙන ලෝක එකම ජාතියක් ඉන්නේ අපිට. ඒ කියන්නේ භාෂා වුණත් නර්තනය වුණත් ලෝකෙම කරන්න පුළුවන් මිනිස්සු අපි. මම හිතනවා ඒකට හරියට තව අපිට හොඳ ඒ කියන්නේ ලංකාවේ තව හොඳ පහසුකම් තියෙනවා නම් මීටත් වඩා දක්ෂව බිහිවේ. මම හිතනවා ඒත් ලංකාවේ ඔරිජිනල් බුලට් දෙක තමයි හිරු සුපර් ඩාන්ස් එකේ ඉන්නේ මේ දෙන්නා ජින්නයි ජනිතුයි. ඇත්තටම ගොඩක් හතුරු මේ දෙන්නට උගන්වන්න ලැබීම ලහිරුටයි මටයි. ඔව් හරි. මිනනතුරු අපිත් එක්ක එකතු වෙන්න ලෑස්තියෙන් ඉන්නවා රමිතු සමගින් නෂේරා. Thank you.